අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය පෙරපාසල් ප්‍රාථමික අංශ සහ බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම පිළිබඳ තීරණය හෙට අධ්‍යාපන ඇමති කියයි කෝටි 6කට ආසන්න මුදල් සමග අත්අඩංගුවටගත් කාන්තාව පාතාල නායකියකුව සිටි සොත්ති උපාලිගේ දියණිය බවට හෙළි වෙයි. මෙම මුදල් සතියක් ඇතුළත උපයාගත් ඒවා පමණක් බවට තොරතුරු. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 171 දක්වා ඉහළ යයි. බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට දැඩි සංචරණ සීමා පනවන්න. නැතිනම් ඉදිරි අති භයානකයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලයි. අපේ ජනබල පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ හිමි වූ පූජ්‍ය අතුරුලියේ රතන හිමි දියුරුම් දීම ජනවාරි 5 වනදා මධ්‍යම අධිවේගී මාර්ගයේ තමුල්ල දක්වා දීර්ඝ කරනවා අගමැති කියයි ගොවි ජනතාවගේ ගැටලු වලට ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්න මම සූදානම් සජිත් කියයි දේශීය පුවත් වෙතයි ප්‍රථම නවධානය පෙරපාසල් ප්‍රාථමික අංශය සහ බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත කිරීම පිළිබඳ තීරණය හෙට දින ගන්නා බව අධ්‍යාපන මාධ්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කෙසේ වෙතත් අධ්‍යාපන වෘත්තීය සමිතිය චෝදනා කරන්නේ පාසල් යළි විවෘත කිරීම සඳහා අධ්‍යාපන මාධ්‍යංශයට කිසිදු ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැති බවයි. මෙරට කොවිඩ් දෙවන රැල්ල බස්නාහිර කේන්ද්‍ර කරගන්මින් වැඩි වශයෙන් පැතිර යාමත් සමගම බස්නාහිර පළාතේ සියලු පාසල් වසා දැමීමට තීරණය කළා. මේ වන විට පාසල් දරුවන්ද දිනෙන් දින කොවිඩ් රෝගීන් බවට පත්වීමත් සමගම රට පුරා විවෘත කර ඇති පාසල්ද විටින් විට වසා දැමීමේ තත්ත්වයක් පවතිනවා. පසුගියදා පොළොන්නරුව සහ රත්නපුර ප්‍රදේශයේ පාසල් රැසක්ම වසා දැමුණු අතර ගාල්ල ප්‍රදේශයේ පාසල් රැසක් මේ වන විටත් විවෘත කිරීමට හැකියාවක් ලැබී නැහැ. මඩකළුපේද පවතින්නේ මෙවන් තත්ත්වයක්. මෙවන විටත් කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩිම වශයෙන්ම සිදුවන්නේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගන්මින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලයි. මෙවන් තත්ත්වයක් බස්නාහිර පළාත තුල පවතිද්දී බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් හෙට දින තීරණය කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර අද කොළඹදී පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කර සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව හැකි ඉක්මනින් පාසල් විවෘත කළ යුතු බවයි. දැඩි උත්සාහයක් දැරිය යුතුයි පාසල් පුළුවන් විදිහට විවෘත කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වයට යටත්ව දිගටම පාසල් වසා තබන්න ඕනේ අවධානමක් තියනවා කියන එක සුදුසු ප්‍රතිපත්තියක් නෙවෙයි. ආසල් දිගින් දිගටම වසා දබනවා කියන්නේ දරුවාගේ අනාගතය වසා දැමීම. බස්නාහිර පළාතේ එක විටම පාසල් විවෘත කිරීම ටිකක් අසීරුයි. හැබැයි ඒ තත්ත්වය මුළු රටටම බලපාන්නේ නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි විස්තර සහිත ප්‍රකාශයක් කරනවා හෙට උදේ. කොයි ප්‍රදේශවලද, කොයි කොන්දේශවලට යටත්වද, කොයි ශ්‍රේණිවලටද මේ සියල්ලක්ම අපි සාකච්ඡා කළා. ඒ සියලුම ශ්‍රේණි පෙර පාසල් ඒ සියල්ලක්ම ඇතුළත් කළා. සම්පූර්ණ වැඩපිළිවෙලක් අපි ප්‍රකාශයට පත් කරනවා හෙට උදේ. මේ අතර ලංකා ගුරු සංගමයේ පවසන්නේ පාසල් මේ මොහොතේ විවෘත කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයට නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම ගැටලු රැසකට හේතු වී ඇති බවයි. කොවිඩ් ව්‍යාප්තියේ නව තත්ත්වයක් රටේ තියෙන්නේ. ඒ තත්ත්වය තුළ මේ අවධානමත් තියෙන අවධානම මේ වෙනකොට ග්‍රාමීය පාසල් වලත් ළමයි කොවිඩ් ආසාදිතිය බවට පත් වෙලා තියෙනවා. ඒතුළ දැන් එවැනි තත්ත්වයක් මේ තියෙන මේ පාසල් විවෘත කරන්නේ මොන පදනමකින්ද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. එතකොට දැන් මේ පාසල් නොවැම්බර් 23 ආරම්භ කරපු වකවානුවේ සිටම අපි දැකපු දේ තමයි දිගින් දිගටම පාසල් වල දෙමව්පිය ළමයි යවපු නැති ප්‍රශ්නේ. කොහොද ඒකට හේතු වෙලා තිබ්බේ පැහැදිලියම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි වැඩපිළිවෙලක් ඇතුව පාසල් විවෘත කිරීමට අදාළ කටයුතු කළේ නැහැ. තවමත් අධ්‍යාපන අමාත්‍යාංශය නිසි සැලැස්මක් මේ සම්බන්ධයෙන් හදලා නැහැ. මේක තමයි දින බරපතලම ගැටලුව. රුපියල් 5 කෝටි 90 ලක්ෂයක මුදල් සහ හෙරොයින් ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග ඊයේ දින අත්අඩංගුවටගත් කාන්තාව පාතාල නායකයෙකු සිටි සොත්ති උපාලිගේ දියණිය බවට හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අදාළ කාන්තාව සමග තිදෙනෙකු ඊයේ දින අත්අඩංගුවටගෙන තිබුණේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව ඊයේ පසුරුවේදී මාළඹේ කඩුවෙල සහ වැලිවිට ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී පුද්ගලින් දෙදෙනෙක් සහ කාන්තාවක අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 310ක් පොලිස් භාරයට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා අතරින් එක් සැකකරුවෙක් උතුරු තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක පුද්ගලෙක් වන අතර අත්අඩංගුවටගත් කාන්තාව 38 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරණියක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරුවන් අතර සිටි 29 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ තිබී රුපියල් 5 කෝටි 90 ලක්ෂ 51820 ක මුදලක් පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. එය මෑත කාලීනව සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමකදී පුද්ගලික සතුව තිබී සොයාගත් විශාලතම මුදල් ප්‍රමාණයයි. මෙම ජාවාරම දැනට ඩුබයි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා විසින් මෙහෙවා ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. මෙයින් අත්අඩංගුවටගත් 29 හැවිරිදී පුද්ගලයෙක්ගේ කඩුවෙල ඒ වාගම පිහිටි නිවස පරීක්ෂා කිරීමට ගියා. මේ නිවස තුල තිබී රුපියල් 5 කෝටි 90 ලක්ෂ 50000කට ආසන්න මුදලක් සොයාගනු ලැබුවා. මේ මුදල් ළඟ තබා ගත්ත තැනැත්තා සතියක මුදල් තමයි මේ ළඟ තබාගෙන තිබෙන්නේ බැංකුවේ තැන්පත් කිරීමට පෙර. වැටලීමේදී මුලින්ම අත්අඩංගුවට ගත්ත කාන්තාව ලංකාවේ මීට පෙර අපරාධ රැසකට සම්බන්ධ වෙලා හිටපු දැරට මියගොස් සිටින සොත්‍යුපාලි නැමැති පුද්ගලයාගේ දියණිය බවට අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම මෙම කෝටි 6කට ආසන්න මුදල සමග මේ ජාවාරම මෙහෙවනු ලබන්නේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට ඩුබායි රාජ්‍ය සිටින බවට විශ්වාස කරන එක්තරා පුද්ගලයෙක් බවටයි අනාවරණය වී තිබෙන්නේ. අපි විශ්වාස කරනවා තව මත්ද්‍රව්‍ය කිලෝ 6කට ආසන්න ප්‍රමාණයක් යම් ආකාරයකට වුණ අලෙවි කිරීමක් කරලා තියෙනවා සිල්ලර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට. ඒ නිසා තමයි මෙවැනි මුදලක් වුණ අතරපත් වෙලා තියෙන්නේ. දේශපාලතයි නැවත අවධානය කොළඹ ඍජුවේ ආරය ලබාරෝහලට දෛනිකව පැමිණෙන රෝගීන් සහ පුද්ගලීන් අතරින් 5 දිනකට පමණ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජීවිජී සූර්ය මහතා පවසනවා. මේ අතර මෙරටින් කොවිඩ් මරණ 6ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගියා. සීතවක අපනයිඩ සැකසුම් කලපේ කර්මන්ත ශාලාවල සේවය කරන පුද්ගලයන් 29 දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. එම පුද්ගලයන් හංවැල්ල යටියන්තොට ඇහැලියකොඩ සහ දෙහිඔ විට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඉදිරුවේ තුන්දුව නැගිනහිර සහ තුන්දුව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් හොදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. බේරුවල අක්කරමලී ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 61 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඒ හේතුවෙන් මග්ගොණ නැගිනහිර මග්ගොණ බටහිර සහ අක්කරමලී යන ග්‍රාම නිලධාරී වසන් තුනටම සංචරණ සීමා පැනවීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. එසේම ගම්පල ප්‍රදේශයේ කුකුළුමස් අලෙවි සලක සේවය කළ පුත්කලින් කිහිප දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු කළ PCR පරීක්ෂණවලදී ඔවුන්ගේ පෞල්වල සමාජිකයින් ඇතුළු පුත්කලින් 25 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත පුත්කලින් 618 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. වෙනත් දිනවලදී මෙන්ම ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කෙන්. ඊට අමතරව කළුතරින් ආසාදිතයින් 120ක්, ගම්පහ දිස්ත්‍රික්කෙන් 99ක් සහ සෙසු දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 158 දෙනෙකු හඳුනා ගැනුණා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිස ලෙස ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වූයේ බොරැල්ල ප්‍රදේශයෙන්. මෙතර කොළඹ ඍජුවේ ආරය ළමරුහලට පැමිණෙන පුත්කලින්කින් සිදු කරන අහඹු PCR පරීක්ෂණ තුලින් දෛනිකව ආසාදිතයින් 5 දෙනෙකු පමණ හඳුනා ගැනෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා. අපිට දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 5 දෙනෙක් 6 දෙනෙක් පමණ දරුවන් හෝ මව්වරුන් හඳුනා ගැනීමට හැකි වෙනවා කොවිඩ් 19 ආසාදනය තියෙන බවට. ඒ තුලින් අපිට කියවෙනවා ඔබට යම්කිසි අවදානමක් තියෙන පුළුවන් කොරෝනා රෝගය එවලින්දලා ඇද්ද නැද්ද කියනක කාරණා පිළිබඳව. බස්නාහිර පළාතෙන් පිටවන පුත්කලින් වෙනුවෙන් සිදු කරන අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කටයුතු අද දිනේදීත් ස්ථාන 4කදී සිදු කෙරුණා. එලෙස කොස්ගම ප්‍රදේශයේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී කොළඹ සිට බදුල දක්වා දහවනේ වූ පුත්කලික බස් රථයක සිටි පුත්කලියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. එසේම කොස්ගම අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ස්ථානයට පැමිණි පුත්කලියෙකු සුව කැමැත්තෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කර ඇති අතර එහිදී ඔහුද වෛරස ආසාදිත පුත්කලියෙකු බවට තහවුරු වී තිබෙනවා.
කොළඹනුවර මාර්ගයේ දංගෝවිට ප්‍රදේශයේ සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පුද්ගලින් සිව් දෙනෙකු COVID-19 වෛරස ආසාදිතින් ලෙස තහවුරු වුණා. කොළඹ සිට අනුරාධපුර දක්වා දහවනේ වූ බස් රථ දෙකක ගමන්ගත් මගින් දෙදෙනෙකු මහනුවර දක්වා දහවනේ වූ බස් රථයක සිටි එක් මගියෙකු සහ වවුනියව බලා දහවනේ වූ බස් රථයක සිටි මගියෙකු මෙලෙස වෛරස ආසාදිතින් ලෙසට තහවුරු වී තිබුණා. අදල පුත්තිලින් පයකල තිරප්පනේ පුසලව සහ මවනැල්ල යන ප්‍රදේශවල පදිංචි කරුවන් බස්නාහිර පළාත ඇතුළු අපි හඳුනාගත් අවදානම් ප්‍රදේශ වලින් පිටතර ගමන් කිරීමේදී දැඩි සීමා පැනවීම සඳහා කටයුතු කරන්න එහෙම නැති වුණොත් ඉතාමත් ආවාසනාවන්ත තත්වයකට අපිට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන එක අපි අවධාරණය කරනවා. මෙරටට පැමිණීමට නොහැකිව විදේශ රටවල් වල රැඳී සිටින ශ්‍රී ලංකිකයන්ට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පෙර අවසරකින් තොරව මෙම මස 26 වෙනිදා සිට මෙරටට පැමිණීමට අවස්ථාව උදා වී තිබෙනවා. එලෙස ශ්‍රී ලංකාවේ ගුවන් තුඩුපළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව පළමුව රුසියානු සංචාරකයන් කණ්ඩායමකට මෙරටට පැමිණීමට සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය මත තමන්ට මෙම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ හිමි වූ බව අපේ ජනබල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී පූජ්‍ය අතුලිය රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඔබ හැමදෙනාම දන්නවා අපේ දිස්ත්‍රික්ක පහක නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. මම ඉතා පැහැදිලිව කියන්න ඕනේ ඒක ආණ්ඩුවේ යම් පාර්ශ්වයක් කරපු කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් නිසා තමයි ඒ සිද්ධිය සිද්ධ වුණේ කියලා. ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ අපේ ජනතාව අපට ඡන්දයක් ලබා දුන්නා. ඒ ලබා දුන්න ඡන්දෙට අපට මන්ත්‍රී ධුරයක් ලැබුණා. විශේෂයෙන් මම කියන්නේ මේ මන්ත්‍රී ධුරය සාංගික මන්ත්‍රී ධුරය. රතන හාමුදුරුවන්ගේ හෝ වෙනත් කාගේවත් බූදලයක් නෙවෙයි. අපි ඉතාම වාසනාවන්ත වුණා සියලුම පාර්ශ්වයන්ගේ එකඟතාවය මට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය ලබාගත් නිසා තමයි මේ මන්ත්‍රී ධුරය අපට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. දැන් ඔබ වහන්සේ කවදද පාර්ලිමේන්තුවට වැඩම කරන්නේ? පළවෙනි පාර්ලිමේන්තු වාරයේ පටන් ගන්නේ ජනවාරි 5 වෙනිදා. ඒ දිනේට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම නියමිතයි. ඒ කටයුත්ත යනවා ජනවාරි මාසයේ 5 වෙනිදා සිදුවෙන බව මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කරන්න කැමතියි. දැන් පාර්ලිමේන්තුවට දැන් ඔබ වහන්සේ හෙට අනිද්ද යනවා. එතකොට ඔබ වහන්සේ අසුන් ගන්නේ විපක්ෂයේද පක්ෂයේද නැත්නම් ස්වාධීනවද? මම ආණ්ඩු පක්ෂේ වාඩි වුණත් විපක්ෂේ වාඩි වුණත් මම හරි දිවෙනුවෙන් පෙනී ඉන්නේ. රටම දන්නවා මම ආණ්ඩු පක්ෂේ ඉන්න කාලේ මම ආණ්ඩුව දැඩි විවේචනය කරපු කෙනෙක්. මම ආණ්ඩුවේ හිටියත් එකයි විපක්ෂේ හිටියත් එකයි කොතන හිටියත් රටට අවශ්‍ය දේ කරනවා. අර පක්ෂයේ සම්මුතිය අනුව තමයි මම කටයුතු කරන්නේ. ඒ අනුව ඉදිරියේදී මම විපක්ෂේ වාඩි වෙනවද ආණ්ඩු පක්ෂේ වාඩි වෙනවද යන්න මම තනියම තීරණය කරනවා වෙනුවට ඒ මණ්ඩලයක් පත් කළා. ඒ මණ්ඩලයේ තීරණ අනුව මම කටයුතු කරන බව මේ අවස්ථාවේ දැනුම් දෙනවා. අපේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලැබුණු දවසේම අපේ පක්ෂයේ හිටපු ලේකම් පූජ්‍ය වේදිනගම විමලතිස්ස හාමුදුරුව බොරු අර්බුදයක් මෙතන නිර්මාණය කරලා උන්වහන්සේගේ නම මෙතුණ කමිෂන් සභාවට ලබා දු. උන්වහන්සේ ඒ ලේකම්වරයා හැටියට ඒ ගත්ත තීන්දුව හරිම වැරදි. එතකට අපි විශාල අර්බුදයකට මුහුණ පෑවා. ඒ අනුව අපි පක්ෂයක් හැටියට උන්වහන්සේගේ පත්වීම අවලංගු කරන්න අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. මාස 4ක් ගත වුණා. මමත් ඥානසාර හාමුදුරුවත් රතන හාමුදුරුවත් සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගත්තා. මැදම අධිවේගී මාර්ගයේ දඹුල දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ රන් බිම ඔප්පු දසලක්ෂයක් ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට එක් වෙමින් කුරුණෑගලට ඇවිල්ලා අපි නුවරට යන අධිවේගී මාර්ගය ආරම්භ කරන්න පියවර තැබුණා. ඒ අධිවේගී මාර්ගය දඹුල දක්වා දික් කිරීම ඉතින් අපි ඒක අනිවාර්යෙන්ම ඉටු කරලා දෙනවා. අපි තමුන්වාසලද මතක් වන්න ඕනේ. විශේෂයෙන් මේ ආණ්ඩුව ආපුවම අපේ ආණ්ඩු අපි වැඩ කරනවා. ඉතින් වැඩ කරගෙන යනකොට ජනතාව ඊළඟට අනිත් ආණ්ඩුවට UMP ආණ්ඩුවකට බලය දෙනවා. බලය දුන්නයින් පස්සේ උන් ඒ අපි කරපු වැඩ සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒවා වෙනත් විදියට ඒ කටයුතු කරන්න සූදානම් වෙනවා. අපි කරන හැම ක්‍රියාවක්ම විරුද්ධ වාදීන් විවේචනය කරනවා. අපි හොඳ වැඩක් කරත් විවේචනය කරනවා, නරක වැඩක් කරත් විවේචනය කරනවා. ඉතින් හොඳයි නරක වැඩ කරොත් අපි විවේචනයෙන් ලක් විය යුතුයි. හොඳ වැඩක් කරාම ඒක අගය කරන්න උන්ට පුළුවන්කමක් නැහැ. ඒකයි කනගාටුවට කාරණා. අපිට කරන්න පුළුවන් සියලු කඩකටයුතු අපි ඉටු කරන්න, අපි ආණ්ඩුවක් තුලින් ඉටු කරන්න අපි බලාපොරොත්තු. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා මිතුනවා හැම ප්‍රශ්නයක් පිළිබඳව සොයා බලලා ගමට ගිහිල්ලා කටයුතු කරන්න පියවරවා ගොවි ජනතාවගේ ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් ලබා දීමට තමා කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද අඹගස්තෝ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තමුන්නාන්සලට මතක ඇති පහුගිය ජනාධිපතිවරණයේදී මම ප්‍රකාශ කරා ජනතාවගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා ප්‍රශ්න විසඳනවායි කියලා. දෙපතුල ළඟට එනවායි කිව්වා. නමුත් අපේ විරුද්ධවාදීන් මොකද කිව්වේ? ඒක විහිළුවට ගත්තා.
සමච්චලයට ලක් කරා සමාජ මාධ්‍ය ජාල ඒ කතාව විකෘති කරා දැන් මං තමුන්නාසලාගෙන් අහන්න කැමති දැන් ජනතාවගේ දෙපතුල ළඟට එන එක හොඳද නරකද සුදුසුද නුසුදුසුද හරිද වැරදිද ඉතින් ඇත්ත වශයෙන්ම දැන් ඉතින් අර වැඩි ඔක්කොම කෙරුණෙන් පස්සේ තමයි බොහෝ දෙනාට හරිය තේරිලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම 69 ලක්ෂයක් කරගත්තු දේ තමයි අද අපේ රටට සිදු වෙලා තිබෙන්නේ ඒ නිසා මම කියන්න කැමතියි කවුරු සමච්චල් කරත් කවුරු විවේචන කරත් මට ප්‍රශ්නයක් නැහැ මේක තමයි මගේ පියාණන් මට උගන්වපු දේශපාලනය සමාජ සේවය ඒ තමයි ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගෙන් ජනතාවගේ දුක සැප හොයලා බලලා ජනතාවගේ ගැටලු පිළිබඳව ඒ නායකයන්ට අවබෝධයක් තියෙන්නට ඕන පොඩි මිනිහා වෙනුවෙන් ගොවියා වෙනුවෙන් පාර්ලිමේන්තු තුල නගන්න තියෙන විශාලතම හඬ නගනවා පමණක් නෙවෙයි අපි කොහොම හරි තමුන්නාන්සලාගේ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් ලබා ගන්නට අපි අරගලයක් කරමු දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් මෙතයි අවධානය දැන් මේ පළාත් සභාව සම්බන්ධව විවිධ අය විවිධ මතවල් පළ කරමින් සිටිනවා අපි හැමෝම දන්න මේකේ ඉතිහාසය මම දකින්නේ පළාත් සභා ක්‍රමයේ මේ රටට ඕන ක්‍රමයක් ඒ නිසා පළාත් සභා ක්‍රමයේ ඉස්සරහට අපි ගෙන යා යුතුයි මගේ පුද්ගලික මතය නම් අපේ රටට පළාත් සභාවක් අවශ්‍ය නැහැ මේක ලොකු අනවශ්‍ය වීදමක් මොකද අපේ රට මහාණ්ඩුව සහ දැන් ප්‍රාදේශීය සභාව හරි නගර සභාව තියෙනවා නම් හොඳටම ඇති ගවඝාතනය අයින් කරනවායි කියලා කිව්වේ කවුරුත් නෙවෙයි වත්මන් අගමැතිතුමානේ දැන් ඒ ගවඝාතනය ගැන කතා කරන්නේ නැහැ නමුත් එතුමාගේ පුත්‍රරත්නය ගිහිල්ලා ආසියාවේ තියෙන ලොකුම ගවඝාතන මඩුව විවෘත කරනවා අපේ රටේ යම්කිසි සීමාවක් තියෙනවා පිටරට මුදල් ගත යුතු ඊට ඔබට ගියාම වෙන්නේ ඒකෙන් යම්කිසි ප්‍රශ්නයක් මතුවෙනවා රටට අපේ අදහස තමයි පුළුවන් තරම් අලුත් ආයෝජන ගෙන ගැනීම මේ තියෙන දේ සංවර්ධනය කරන්න පුළුවන් ඒක නොකර සංවර්ධනයේ මොහාවෙන් රටේ ජනතාවට බරපතල ලෙස ව්‍යසනයක් ඇති වෙනවායි කියන කාරණේ අපි ඉන්නේ අද විපක්ෂයේ විශාල වශයෙන් කලබල වෙලා ඉන්නවා මේ නැගෙනහිර ජැටිය අපි විකුණන්න හදනවායි කියලා අපේ රජය කොයි වෙලේවත් අපේ දේශීය සම්පත් විකුණන ආණ්ඩුවකුත් නෙමෙයි විකුණන කණ ආණ්ඩුවකුත් නෙමෙයි අපිට ගත්තොත් එහෙම අපිට ජාත්‍යන්තර වශයෙන් විශේෂයෙන්ම අපේ ආනයනය අපනයනය සම්පූර්ණයෙන්ම කටයුතු කඩාහැලෙන ඉඩ තියෙනවා ඒ නිසා එහෙම ගියාම අන්තිමට වෙන්නේ මේ රට දිගින් දිගටම प्रधान प्रवृत्ति विकास अवसान මෙම පුවත්තුළු තවත් දෙස් විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.